සුබෝදෑසනක් මම පොඩි අත්පොලසන්නාදයක් දෙන්න ඕන ඔක්කොම ආවට නේද ඉතින් මම මේ දවස්වල නිතර දකින දර්ශනයක් තියෙනවා ඒක මේ ඉස්සර පරණ පින්තූරකින් ඒ දර්ශනය එන්නේ පොඩි නෑවක් තිබෙනවා ලොකු නෑවක් නෙමෙයි ඒක පවුලක සයිස් නෑවක් නැත්නම් සභාවකට සයිස් නෑවක් ඒකේ කැප්ටන් කපිතාන් අර පරණ නෑවල සුක්කානමක් තියෙනවා एक खरक एक एक आत गहगन इन है भाई सुलाम बहुम आदि वेलातीबेनवा इलाट रल बहुम रलु वेलातीबेनवा थिंग आट मेक पेदगा हरी अमारु माली मायांत्र पेन पर्ण मेक सिक्सटन के लिए एक पेन आट पीति बस आप यहाँ सुहां से मेहम आगे बाहु दिगु खरला और मेक खरगा बैरी एक ए कैप्टन क्यूवा माम दैंग मागे बालवाद बाहु ओब ओबे वाम पैते दाखुन पैते तिबेना मांदें मे थारने माम बार गानवा एक दे ओबट ओब मागे बाहु देख मैदे थामा इन्ने माम टेहेले नद बे दाखुन टेहेले नद बे माम गेनेन विधिहट दें आन्नो न केला स्वामिना से आगे अद्दे के इंगे हाट दिगु कराम नव आयत कैलमिली मध्य गमन कर पटांगा थिंक ये कैप्टन तीरने तीबुना मगे सुखान मम यशवांस बार दीला एवितर उन्महंसे वाम बाहु दखनु बाहुट मैदी वेला उन्महंस की मिधि हट आम अन्ना एक अपट करान तीन तीरने उन्महंसे खीन विधि हट मेक खरगन गियोत हेम तात गिने अम्म गिने गृह मूलिके के वागे वितरकने में स्वभाव के हेम इंडिरेक्म प्रवेश में उन्महंसेगे बाहुट मैदी वेला ठीक है अशीरु था वैग दैना मुकद अपी निदहास खेमती निशा उन्महंसे आप किया उबे निदहास उब रलवल टहुल विश्वनुत ගලවගන්න බැරි නෑ අමාරු වැඩි වතුර පෙවිලා රෙසසිටේට් කරලා කාඩියෝපල්මොනරි රෙසසිටේෂන් දීලා ඉතින් ඒ සුලං මට තේරුණා යක්ෂණීය දේවලුත් තිබෙනවා ආකාශයේ අධිපතියාගේ ඒ වගේම සාගර රළ ලෝකේ රළ කලබන සමාජ උපක්‍රම කොවිඩ් උපක්‍රම දේශපාලන ප්‍රශ්න අසීරුතා ආර්ථික අසීරුතා ගොඩක් හැලමෙනවා अब ये मध्य स्वामी हसिकेन मम मगे बाहु उब दिपस तबा उबट मगे दखुनाथे मग पेन्वा एक डील लेकर तब मेकट कैमती ना आप कि स्वामीन हंस आप तेरनवा खाले अमारु केला उब हंस आप बार विनमा थैंक यू लॉर्ड जीसस लूक पश्चिनी परिच्छेदे पलवेनी परिच्छेदे पलवेनी पदे दम्मे पनवीडे नाम कॉट नथिंग नाइट आफ्टर द कॉट नथिंग नाइट इति मा इंग्लिश इंकुवा कॉट नथिंग नाइट एकड सीएनएन कियला मुकुत अहुवेच्छे नथि रात्रीट पस्से स्वामीन वहन्से देन फिरीम कोविड हरि आंदुरु रात्रियाक සමහරලාට හිතනවා ඉවරයක් නැති රාත්‍රියක්. ඇත්තෙන්ම මේක ඉවරයක් නැති රාත්‍රියක්. මොකද යේසුස්වහන්සේ යොහන් 8 අනාගත වාක්‍යයක් කිව්වා රාත්‍රිය පැමිණෙන්නේ කාටවත් වැඩ කරන්න බැරි. උන්වහන්සේගේ අනාගත වාක්‍යයක්. නමුත් දෙවියන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේගේ උදෑසනක් තිබෙනවා. රාත්‍රිය මැද්දේ නමුත් ඒක උන්වහන්සේගේ දරුවන්ට පමණයි තිබෙන්නේ. ලෝකේ තත්ත්ව වෙනස් වෙලා ලෝකේ විනාශ කරන්න මිනිස්සු ප්ලෑන් එකක් දාලා තිබෙනකොට දෙවියන් වහන්සේගේ දරුවන් රැක ගන්න දෙවියන් වහන්සේ සැලසුමකුත් හදලා තිබෙනවා ඒකයි එදා සහ මෙදා අතර වෙනස ඉතින් ලංකාණ්ඩුවට බැන බැන ඉන්නේ නැතිව අපේ දිව්‍ය රාජාණ්ඩුව අපි කරගෙන යමු අපි ඒකට ඡන්දයක් දාමුද නැත්නම් අපි නිකම්ම වියුල් වෙනවා අපිට විසඳන්න බැරි ප්‍රශ්න අපි කතා කරලා විසඳන්න බැරි ප්‍රශ්න අපි ඔළුවට අරගෙන අපිට කරන්න පුළුවන් දේ ස්වාමින් වහන්සේ විශ්වාස කිරීමට ඒක අවහිරයක් වෙනවා ඉතින් ලූක් 5 තවද උන්වහන්සේ ගෙනසරත් නම් විල ළඟ සිටියේදී
සමූහයෝ දෙවියන් වහන්සේගේ වචනය අසමින් උන්වහන්සේට තෙරපි ගන්න සිටියෝය. අපි ආත්මයෙන් මේ දර්ශනය දකින්න අවශ්‍යයි මේ කාලේ මානසිකයේ තෙරපිමක් තිබෙනවා. කොවිඩ් වලින් තෙරපිලා, ආර්ථික අමාරුවෙන් තෙරපිලා, ඊළඟට අසාධාරණේ අසාධාරණේ කියලා ගොඩක් තෙරපිලා. අපි කියමු ඔවුන්ට තියෙන අපි දන්න අය අපේ අසල්වාසීන් නෑදෑන්ට තියෙන තෙරපීම ස්වාමින් වහන්සේගේ වචනය අහගන්න තියෙන තෙරපීම වෙන්න කියලා. ඒක ඔවුන්ට විද්‍යමාන වෙන්නේ ප්‍රකාශ වෙන්නේ දැනෙන්නේ ඔබව තෙරපන්නේ කුමක්ද කියලා ඔවුන්ට දැනුණා. තෙරපීම් ಜಾති දෙක තුනක් තිබෙනවා. පිටින් එන තෙරපීම ඇතුලෙන් දැනෙන තෙරපීම. මට මේ දවස්වල ලොකු ඇතුලෙන් දැනෙන තෙරපීමක් තිබෙනවා. ස්වාමින් වහන්සේගේ මුහුණ සෑන්න, ස්වාමින් වහන්සේ ඉදිරියේ ඉන්න, මගේ දැනුම ගවේෂණය කිරීම නවත්තන්න ලොකු තෙරපීමක් ඇතුලෙන් තියෙනවා. ස්වාමින් වහන්සේ ලං වෙනවා, තවත් ලං වෙනවා. ඔබත් ටිකක් නිහඬ වුණත් ඔබගේ මගේ යෝජනාව අදු දෙක අභ්‍යන්තරයේ තිබෙන ක්‍රිස්තුස් වහන්සේ දැන ගැනීමේ ක්‍රිස්තුස් වහන්සේගේ ආශාවේ තෙරපීම අන් සෑම තෙරපීමක් අභිභව ඔබගේ ජීවිතේ ක්‍රියා කරන්න කියලා. මේක තේරුණාද දන්නේ නැහැ. ඔබට දැනෙන්න ක්‍රිස්තුස් වහන්සේගේ හස්තය, ක්‍රිස්තුස් වහන්සේගේ හුස්ම, ක්‍රිස්තුස් වහන්සේගේ හඬ ගැස්සීම අපිව තදින් පොළඹවනවා. එකම දේ උන්වහන්සේ බලහත්කාරකම් කරන්නේ නැහැ. පීඩා කරන යක්ෂයනේ. හැබැයි අපිට දැනෙන්න ඕන ස්වාමීන් වහන්සේ කියනවා කාලය කෙටි, ප්ලීස් ගෙට් ඉන්ටු දිස් ට්‍රැක්ට්. කාලය කෙටි, උන්වහන්සේගේ තෙරපීමක් තියෙනවා. උන්වහන්සේගේ මහමාවතට තම සෙනගව මෙහෙම හසුරුවන්. ඉතින් ඒ අර පැතිරෙන රළ මැද්දෙන් රළයි කරන්නේ මිනිස්සු, දුෂ්ට මිනිස්සු. යක්ෂණීය සුලම් ප්‍රෙෂර් මැද්දෙන් ස්වාමින් වහන්සේගේ අත දිව්‍ය සෙනගව යොමු කරන තෙරපීම මිස් වෙන්න එපා. අපි නිතර ටීවී බැලුවොත්, ක්ලිප්ස් බැලුවොත් මොක වෙන්නේ? උඩින් යන ගෘර් එකටයි යටින් යන රර් එකටයි අපි අහුවෙනවා. ඒක මැද්දේ ස්වාමින් වහන්සේගේ යනවා තෙරපීමක්, සංගමයක්. අර සුඛානම ළඟට උන්වහන්සේගේ අත අපේ සිතා සිතුවිලි උන්වහන්සේගේ බාහු දෙක අතරට ගන්න. මගේ බෑගෑපත් ඉල්ලීම මේකට අහුවෙන්න. උන්වහන්සේගේ හස්තේ වරදින්නේ නැත. ලෝකේ රළට වඩා, යක්ෂණීය සුලං වලට වඩා ක්‍රිස්තු භක්තිකය සංවේදී වෙන්න ස්වාමින් වහන්සේගේ අතේ ප්‍රෙෂර් එකට. අතේ ප්‍රෙෂර් එක කියන එක තේරෙනානේ. උන්වහන්සේගේ බැටළුවන් උන්වහන්සේ මෙහෙම පුෂ් කරනවා. ඉස්සර එහෙම පුෂ් එකක් තිබුණේ නැහැ. මොකද කාලය තිබුණ නිසා. කාලය කෙටි නිසා උන්වහන්සේ හැම සාධකීම කියන්නේ මගේ මාවතට ඉක්මනින් ලං වෙන්න, මගේ බාහු දෙක මැද්දට ලං වෙන්න. එතකොට අර ලෝකෙ තිබෙන කුණාටුව අපිට දැනෙන්නේ නැහැ. හැබැයි ලෝකික කුණාටුවක් තියෙනවා. එතකොට අපි නෑදෑන්ට තේරෙනවා මේගොල්ලෝ තෙරපෙන්නේ අපි තෙරපෙන එකකින් නෙමෙයි. මේගොල්ලන් මොකද්ද එහෙකට කීකරු වෙනකොට ඒගොල්ලන්ගේ ජීවිතය ඒගොල්ලන්ට කරගෙන යන්න පුළුවන්. අපේ ජීවිතේ ගොඩක් හිර වෙලා කියලා අපේ නෑදෑන්ට දැනේ. එතකොට ඒගොල්ලොත් යේසුස් වහන්සේ වෙත තෙරපි ගන්න එයි. What is your pressure? ඔබගේ තෙරපීම කොමක්ද? එම නිසා ක්‍රිස්තුස් වහන්සේට කරන්න බැරි, උපකාර කරන්න බැරි තෙරපීමක ඉන්න එපා. මේ ගැන ප්‍රේසං වෙන්න ඕන. Don't be in a pressure. God can't help you. මොකද මේක කාලය බේරා ගත යුතු කාලයක්. උන්වහන්සේ කිව්වා කාලය බේරා ගන්න, ප්‍රස්තාව අල්ලා ගන්න. ඔබගේ මිදීම ලං වෙනවා. හැබැයි කාලය බේරා ගන්න ඕන, ප්‍රස්තාව අල්ලා ගන්න ඕන. තවත් සුලං රළු වෙන්න ඉස්සෙල්ල
තවත් රළ පෙරලෙන්න ඉස්සෙල්ලා ස්වාමින් වහන්සේගේ මේ හස්තයෙන් කරන මෙහෙයුමට අහුුණාම අසුුණාම යටත් වුණාම අපිට එන්නෙන්න දැනෙනවා සුරක්ෂිත ස්ථානයක් තියෙනවානේ. එතන කුණාටුවක් නැහැ නේද? එතන දිය නිසලයිනේ. මරණ සෙවන මිත්‍යාවත මැද්දෙන් යන්නෙම් නමුත් දණ්ඩක් සරයටියක් දණ්ඩ අපිව ආරක්ෂා කරනවා. සරයටිය අපිට අනුශාසනා කරනවා. අපිට සපයනවා. එහෙම දෙයක් පැහැදිලිව දැන් පේනවා ඉස්සරට වඩා. විල ළඟ ඔරු දෙකක් තිබෙනවා උන්වහන්සේ දුටුසේක. මසුල් අන්ලන්න ඒවායින් බැස තමුන්ගේ දැල් සෝදමින් සිටියෝය. ඉති මතේ 24 කිව්වා එක්කෙනෙක් ගනු ලබන්නේ එක්කෙනෙක් අත්හරිනු ලබන්නේ. උන්වහන්සේ එක ඔරුවක් තෝරගත්තා. ඒක සීමොන්ගේ ඔරුව. උන්වහන්සේ ඔරුවලින් එකක් වන සීමොන්ගේ ඔරුවට නැගී ගොඩින් ටිකක් ඈත් කරන්ට ඔහුගෙන් ඉල්ලා ඔරුවේ වැඩ හිඳගෙන සමුහයන්ට ගැන්මුසේක. ඇත්තම යේසුස් වහන්සේ එදා ගලීලේ මුහුදට මේ දීවර වරායට ආවේ සීමොන්ව හම්බ වෙන්න. උන්වහන්සේගේ සර්වඥ දැනීමෙන් යේසුස් වහන්සේ දැනන් හිටියා අද තමයි මේ දීවර වරායේ මහා බලවන්තයා සීමොන් පේතෘස්. සීමොන් පේතෘස් ස්වාමින් වහන්සේ වෙත එන දවස. ඉතින් උන්වහන්සේ එයාගේ ඔරුවට නැගී නගින්න ඉල්ලුවා. ඔහුගෙන් ඉල්ලා ඔරුවේ වැඩ හිඳගෙන ඉතින් සීමොන් පේතෘස්ගේ ඔරුවට සෑහෙන ලොකුයි. එයා සෑහෙන ධනවතෙක්. තව ටිකකින් පෙනේ එයාට මුකුත් එදාරය අහුවෙලා තිබුණේ නැහැ. ඒක සීමොන් පේතෘස්ගේ ආර්ථිකයට එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් එයාගේ මානයට ඒක ප්‍රශ්නයක්. ඉතින් එයා මේ යේසුස් වහන්සේ මීට ඉස්සෙල්ලා හම්බ වුණා. ගුරුවරයෙක් ලෙස උන්වහන්සේට ගරු කරා. ඒ නිසා එයා කිව්වා හා හා ඔයා 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 පැත්තක ඔහොම ඔය ටික හිටියට ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් යේසුස් වහන්සේ දේශනා කරනවා සීමොන් පේතෘස් දැල් හොදනවා. යේසුස් වහන්සේ දේශනා කරනවා සීමොන් පේතෘස් එයාගේ මුකුත් නැති දැල හොදනවා. එහෙම තත්වයකට ලෝකෙ ගොඩක් බලවන්තයෝ එයි. මුකුත් නැති වුණා දැල තියෙනවනේ. ඒක හොද හොද උපකර කර මගේ දැල මගේ උගත්කම මගේ බලය මගේ ආසනය මගේ තොරණ කී කියා ඒ කට්ටිය ඉන්නවා. නමුත් ඉතින් සීමොන් පේතෘස්ට ඇහෙනවා යේසුස් වහන්සේ කියන එක. හැබැයි ආ ඉන්නේ නිකම් යේසුස් වහන්සේට ඔරුවේ කෑල්ලක් දීලා එයාගේ වැඩේ කරගෙන ඉන්නවා. ඒ ක්‍රිස්තු භක්තිය හරියන්නේ නැහැ. දැන් යේසුස් වහන්සේ කලාක් මෙන් මනුෂ්‍යයන් ඔවුන් සිටින පරිසරයේදී අපි අඳුනා ගන්නවා. අපි දන්නා පුද්ගලයන්ට මේ දවස්වල එක එක අවශ්‍යතා මතු වෙනවා. ඉතින් මම දර්ශනයක් දැක්කා යේසුස් වහන්සේගේ බොහොම තරුණ මොහොනක්. කවදාකවත් මම යේසුස් වහන්සේ ගැන එහෙම හිතලා නැහැ. මට හැමතිස්සෙම පේන්නේ යේසුස් වහන්සේ පේනකොට අර කුරුසියේ මැරුණු හැටි, එහෙම නැත්නම් මරණයෙන් උත්ථානය වූ හැටි. එහෙම තමයි. ඉතින් මේ යේසුස් වහන්සේගේ බොහොම තරුණ මුහුණක්, කරුණාවන්ත මුහුණක්. උන්වහන්සේ කිව්වා ඔබ කාට හරි යාඥා කරනකොට මගේ ප්‍රේමයෙන් පිරෙන්න ඔබේ මුහුණ මගේ වගේ වෙනකම්. මොකද අපි යාඥා කරනකොට අපි ඉස්සව්වලට යාඥා කරනවා, කාරණාවලට යාඥා කරනවා. ඒ නරක නෑ, ඒක හොඳයි. හැබැයි උන්වහන්සේ කිව්වා මේ කාලේ ක්‍රියාන්විත යාඥාව නම් ඔබ මගේ ප්‍රේමයෙන් පිරෙන්න. ඔබ මගේ ප්‍රේමයෙන් පිරෙනකොට ඒ මනුෂ්‍යයාගේ අවශ්‍යතාවය තියෙන තැනට මගේ ප්‍රේමය යනවා. ගිහිල්ලා එයාගේ අවශ්‍යතාවයට මගේ ප්‍රේමය ස්පර්ශ වෙනවා. ඒකට තමයි මහිමය කියන්නේ. මම අද උදේ සමීකරණයක් ලිව්වා. ඔබත් කැමති නම් ලියා ගන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් මම පිරීම. දැන් මම මේ ආඥාව කරන්න හිතන එක්කෙනා හිතුවක්කාරකමක් කරලා තියෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ ඈතට ගිහිල්ලා තියෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ එපාම කරපු මිනිසෙක් වෙන්න පුළුවන් මුලින් ඉඳලා. එයා කොයිතත් හිටියත් දැන් මම ආඥා කරන්න නෙමෙයි හදන්නේ. මම හදන්නේ දැන් එයා ගැන දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙන්න. එයා ගැන දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙන. දැන් මේ මොහොතේ මම දන්න ජ්‍යෙෂ්ඨ වෛද්‍ය විශේෂඥයෙක් ගැන මම මේ හිතන්නේ.
යාගෙන ප්‍රේමයෙන් පිරෙන්න. යාගෙන ප්‍රේමයෙන් පිරෙන්න. ඉතින් අපි කාව හරි මේ ගැන ඉලක්ක කරනවාද ඔබට ඔබ කියනවා අද දවසේ ඉවර වෙන්න ඉස්සලා ස්වාමිනී මම මේ ප්‍රේමයෙන් පිරීම ප්‍රේමයෙන් පිරෙන විට ඒ පුද්ගලයාට මේක දැනෙයි. ඒකනේ අපේ මේ තීරියක කාගෙනද ඔබ මේක මේක හිතන්නේ. එතකොට අපි දන්න අපිට වඩා ජේෂ්ඨා ඉන්නවා. අපේ සම වයසේ මිත්‍රයෝ ඉන්නවා. අපේ කනිෂ්ඨයෝ ඉන්නවා. ඉතින් ඔබ කා ගැනද හිතන්න කැමති? මොකද අපි සාමාන්‍යයෙන් ඉක්මනට යාඥා කළා වැඩේ ඉවර වෙනවනේ. අපි කියනවා මට ආරංචියා ස්ට්‍රෝක් එකක් හැදලා ස්පිරිතාලෙට ගියා. ස්වාමිනියට අනුකම්පා කරන්න කියලා අපි කියනවා. මේක කියනවා නෙමෙයි. මේක යාඥාවක් නෙමෙයි. එයාව අරමුණු කරලා ප්‍රේමයෙන් පිරෙන්න. ප්‍රේමයෙන් පිරෙන්න. ප්‍රේමයෙන් පිරෙන්න. කවුද ප්‍රේමයෙන් පිරෙන්නේ? මම. කාටද අවශ්‍යතාවය තියෙන්නේ? එයාට. එයාගේ අමාරුකම ගැන මම ප්‍රේමයෙන් පිරෙනවා. මේකට මිනිත්තු 15ක්වත් විතරයි ප්‍රේමයෙන් පිරෙන්න. එතකොට ශාමිනවංස කිව්වා එක පොයින්ට් එකක් එනවා. එයාට දැනෙන හොප්ලස්නස් අපේක්ෂා බංගත්වය අභිභව ඔබගේ ප්‍රේමයෙන් පිරීම. ඒ අතරතුරේ මට හරි වාසියක් නේ මේක. මම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් පිරීම මට ප්‍රතිලාභයක් නේද? Best thing that can happen to me. මට වෙන්න පුළුවන් හොඳම දේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් මම පිරීම. ඒකත් වෙනවා. එතකොට මේ පිරීලා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් පිරීලා අරයාගේ අවශ්‍යතාවයට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ස්පර්ශ වෙනවා. කවුද ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙන්නේ? මම. But love travels. ප්‍රේමය ගමන් කරනවා. ද්වේෂයත් එහෙමයි. ඔබ කාත් එක්ක හරි gederi ඉඳගෙන තරහ උපදවා ගත්තොත් ඊළඟ දවසේදී පෙනේ යානිකන් ඔයාට ඉරහි වෙන එකක්. ඒක ස්පිරිට් එකකින් pick up වෙලා යාට. ඒක නපුරු ස්පිරිට් එකක්. ඉතින් ඔබ ප්‍රේමයෙන් පිරිලා ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවයේ ස්පර්ශ වෙන මොහොතේ ඔබ ඉන්නේ මෙතන, එයා ඉන්නේ අතන, එතන හාස්කමක් සිද්ධ වෙනවා. ඒක තමයි මහිමය බැබලෙනවා. ප්‍රේමයෙන් පිරීම, අවශ්‍යතාවයට සමීප වීම, ස්පර්ශ වීම මහිමය බැබලෙනවා. ස්වාමීන් වහන්සේ කිව්වා මෙහෙම තමයි අර මහලේ යන රෝගී ස්ත්‍රිය ගැලවුණේ. මම ප්‍රේමයෙන් පිරී සිටියා. ඇවගේ ඇයගේ අවශ්‍යතාවයට මගේ ප්‍රේමය ස්පර්ශ වුණා. මහිමේ දෙයක් වුණා. ආනුභාවය ගලාගෙන ගියා. දැන් වහන්සේ ප්‍රශංසා වේවා. මෙහෙම කීප සිද්ධි කීපයක් මේ දවස්වල වුණා. දැන් වහන්සේගේ මහිමය ඈතට ගලාගෙන ගියා. එක දවසක් මට මතකයි අපිට කිව්වා පොළොන්නරුව හොස්පිටල් එකේ අම්ම කෙනෙක් ඉන්නවා. එයා මේ බබා හම් බබෙක් හම්බ වෙන්න ඇවිල්ලා සති 24ක් විතර හොඳටම ප්‍රෙෂර් එක වැඩි වෙලා. ඒ කියන්නේ 280 180 විතර වැඩි වෙලා. ඒ බබා හම්බ වෙන්න ඇවිල්ලා එච්චර ප්‍රෙෂර් එක වැඩි වුණාම බස නමාරු කොච්චර බේද දුන්නාද මොලේ පුපුරන්න පුළුවන් එක පාට. ඉතින් ඒගොල්ලෝ ඔපරේෂන් එක ෆික්ස් කරා බබාව අහක් කරන්න. බබා නැති වුණත් බබාව අහක් කරන්න ඕන අම්මගේ ජීවිතේ බේරගන්න. එකම හේතුව ලංකාවේ අබ්සා කිරීමක් කළ හැක්කේ ඒක නෛතිකව මේකට අවසර දෙනවා නැත්නම් අම්මා මැරෙනවා. ඉතින් සති 22 ළමයා ජීවත් වෙයිද නැද්ද කියලා කියන්න බෑ. ඉතින් ඒගොල්ලෝ ලෑස්ති වෙලා හිටියා. අපිට මේ කාරංචිනවාම අපි ආඥා කරා මේ ඉඳගෙන. හවස 4ට ඔපරේෂන් එක ෆික්ස් කරලා තිබුණේ. 2 වෙනකොට මෙයාගේ ප්‍රෙෂර් එක ගබ්සා කරන්න උනේ නැහැ. අම්මත් බේරුණා, ළමයාත් බේරුණා. අපි අප්ලෝසන් නැද්දෙමු. දැන් මම මේක ටිකක් වෙලා අරගෙන කිව්වේ මේ අඳුරු කොවිඩ් රාත්‍රියේ කෝවිඩ් හැදුනම ඩොක්ටර්ස්ලා තාම දන්නේ නැහැ මොනවද වෙන්න වෙන්න මොනවද ඔක්කොම වෙන්නේ කියලා. මොලේ සෛල වලට බලපාන, පෙනහල්ලේ සෛල වලට බලපානවා කියලා හැමෝම දන්නවා. ඊළඟට හાર્ට් එකට බලපානවා. තාම රිසර්ච් කරගෙන යනවා කෝවිඩ් ස්පයික් ප්‍රෝටීන් එක ශරීරයට ඇතුළුනාම මොනවද වෙන්නේ දන්නේ නැහැ. ඇත්තෙන්ම සෛලයේ ඇතුළේ දේවලුත් වෙනස් වෙනවා, පද්ධතිය දේවලුත් වෙනස් වෙනවා, විශාල වෙනසක් වෙනවා.
ඉතින් මේ කාලේ අපිට අත්‍යවශ්‍යයි ස්වාමින් වහන්සේගේ හස්තය තරම් වලාකුලක් අපේ ගෙවල් වලට එන්න. ඊරෑ මම බයිබල් පාඩමේදී මේක කරා. කරුණාකරලේ බයිබල් පාඩම ආයෙත් අහගන්න. සෙනසුරාදා බයිබල් පාඩමට අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න. හැන්දෑවේ ආඥා කාලවලට පුළුවන් උත්සාහයක් ගන්න. මම දන්නවා ඩේටා ගණන් තමයි. වරක් දෙවරක්වත් සහභාගී වෙන්න උත්සාහයක් ගන්න. මම මේ මාස්ක් එක දාගෙන ඉන්නේ ඒක රජයේ නීතියක්. ඒක කියලා දෙවනා පූජකයාද මාස්ක් එක දාගෙන ඉන්න ඕන කියලා මුළු වෙලාවෙම. මේක කුරුසියේ මැරෙන තරම් අමාරු නෑ. හැබැයි අමාරුයි වැඩි. අමාරුයි මාස්ක් එක දාගෙන කතා කරන්න අමාරුයි. ඉතින් ඇත්තම දැන් දේශනා කිරීමේ පූජාවකුත් තිබෙනවා. ඒක ඉතින් ස්වාමීන් වහන්සේ අපිට උපකාර කරයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්සේගේ ප්‍රේමයෙන් පිරුණකොට උන්වහන්සේගේ මහිමය බබලයි. උන්වහන්සේගේ මහිමය බබලයි. මේ කෝවිඩ් නිසා ඇතිවෙන අතුරු ජීවිතේ බේරුණත් නොඑක් අතුරු ආබාධ මතුවෙනවා. ඔබ ඒගොල්ලෝ එක්ක යාඥා කරාම අපි පොඩ්ඩ අත් දෙක ඔසවල කියමුද ස්වාමීන් වහන්ස කෝවිඩ් අතුරු ආබාධ ඒ ගැන බය ඇති වී තිබෙන අය සමග මා යාඥා කළ විට ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය ස්වාමීන් වහන්සේගේ ප්‍රේමය ඔවුන්ගේ අවශ්‍යතාවයට ස්පර්ශ වෙන කල ස්වාමීන් වහන්සේගේ මහිමය බබලයි ස්වාමීන් වහන්සේගේ මහිමය බබලයි Thank you Holy Spirit අපි අනිත් එක දාගෙන බලමු මේම කාලයක් තිබිලම නැහැ නේද එයා ඒගොල්ලන්ගේ රූල්ස් වල මේක තිබුණා ඒ නිසා මම ප්‍රධානිය නිසා මේක උල්ලංඝනය කරන්න හොඳ නැහැ උන්වහන්සේ ඔරුව වලින් එකක් වෙන සීමොන්ගේ ඔරුවට නැගි ගොඩින් ටිකක් ඈත් කරන්ට ඔහුගෙන් ඉල්ලා ඔව් සෑම ඔවුන්ගේ සදාකාලික ප්‍රයෝජනය සඳහා ඔවුන් සමග ඔබ සම්බන්ධ වෙන්න සෑම తాවකාලික අවශ්‍යතාවයක් සදාකාලික අවශ්‍යතාවයකට මඟ පාදයි අන් අයගේ අවශ්‍යතාවයට කරුණාවේ ක්‍රියාවක් කිරීම බීජයයි ඔවුන්ගේ අවශ්‍යතාවය ප්‍රස්තාවක් වෙනවා බීජය පැලවෙන සරු බිමක් වෙනවා දැන් අපි මෙච්චර කල් අපි වපුරන්නාගේ උපමාව කරලා තිබුණා අපි දන්නා මනුෂ්‍යගේ ජීවිත නිකන් පාරේ අයින වගේ ගොඩාක් හරදර ප්‍රශ්න තුලින් ඒගොල්ල ගමන් කරනවා සමහර අයගේ පපුව ගල් බොලෝ වගේ අපි ඒවත් එක්ක හැප්පිලා තිනවා තරහ ගිල්ලක් තිනවා සමහර අයගේ ජීවිතේ ඒගොල්ල කටු වපුරගෙන කලක් හොඳට හිටපු අය කටු වපුරගෙන ඒ කටු අපිට ඇනිලා තිනවා දැන් කාලයක් ඇවිල්ලා තිනවා හොඳ සරු බිමක් උන්වහන්සේගේ බීජය වැවෙන්න පුළුවන් බිමකට ස්වාමින් වහන්සේ සෙනගව ගෙනෙයි ඉතින් ස්වාමින් වහන්සේගේ කිසිවක් අල්ලා ගත්තේ නැති රාත්‍රියක් මගේ වෝනින් එක මේකයි දැල් හිස්සෙනකොට ඔබගේ හදවත හිස් වෙන්න දෙන්න එපා අපේ යාඥාව මේකයි දැල් හිස්සු කල මුකුත් අහුවෙච්ච නැති රාත්‍රියක් තුලින් සෙනඟ ගමන් කරා නේද දැන් අපේ බජට් එක ඊයේ කියවුවනේ නේ ඉතින් කොහොම වුණත් අපි දන්නවා ලංකාවේ ඉන්නේ අමාරු කාලේ හැබැයි අපි ඉන්නේ දෙවියන් වහන්සේගේ මහා මාවතේ. අපි කිව්වද ලංකාවේ ඉන්නේ අමාරු කාලෙක මම ඉන්නේ දෙවියන් වහන්සේගේ මහා මාවතේ. හැමදාම ස්වාමීන් වහන්සේගේ මහිමයක් මා වෙනුවෙන් ක්‍රියා කරයි. ඉතින් අපේ හදවත හිස් වෙන්න දෙන්න එපා මේ කාලේ වගේ. මන්ද ඕගොල්ලන්ට දැනලා තියෙන්නේ කොහොමද කියලා. අර වැඩපළට ගියත් මාස්ක් එක දාන්න ඕන අත හොදන්න ඕන දුරතිය ඉස්සර අපි හග් කරනවනේ දැන් මොකද අපි කියන්නේ ඇල්ෆා නම් අඩි 3යි ඩෙල්ටා නම් අඩි 6යි ඇල්ෆා නම් අඩි 3යි ඩෙල්ටා නම් අඩි 6යි ඒක ඉතින් අමාරු කාලයක් එකිනෙකාව හම්බ වෙන්න අමාරුයි එකිනෙකාගේ ගෙවල් වලට යන්න අමාරුයි අපේ සෙල් මීටින් අප් කරන්න බෑ සභාවේ කෑම කන්න බෑ ඉතින් අපිට පිටින් තිබුණු ආශ්‍රේ ලෙන්ගතුකමේ ලැබෙන්දියාවේ දේවල් ගොඩක් නැති වෙලා ඒක ගෝලීය සැලැස්මක් හැබැයි අපි දැන් ප්‍රවේශමෙන් අපේ ඇතුළතින් ප්‍රෙෂර් එකක් තියෙනවනේ මං කිව්වේ ග්‍රීස සංස්කෘතික තෙරපීම
ඇතුළතින් ලෙන්ගතුකම බොහෝ වැඩි වෙන්න අපි අත්පොළ සන්නාසයක් දෙමුද මේකට අපේ බාහිර ප්‍රස්තා අඩු වෙනකොට ලෙන්ගතු වීමට අපි අභ්‍යන්තරයෙන් කියමු ක්‍රිස්තුස් වහන්සේගේ ලෙන්ගතුකම අපි තුල වර්ධනය කළ මැනව බාහිර දේවල් යූස්ෆුල් හරිම ප්‍රයෝජනවත් අපි ලෙන්ගතුකම ධෛර්යයක් දීවල නේද එකට තේකෝප්පයක් බිව්වත් අපි කොච්චර කැම කෑවද මේ ගෘහයේ නේද මම හිතන්නේ දේශනා කරාට වඩා කැම කෑවා අපි ඒක අපේ ශෛලියක් නේ ඔගොල්ලෝ දන්නවා මාත්‍රික රැස්වීමකින් ඉඳගත්තුත් අපිට කැම ඕනමයි ඒක නිව් ටෙස්ටමන්ට් ස්ටයිල් එක දැන් අපි අවුරුද්දකින් අද එහෙම කරලා නැහැ නේ ඉතින් අපි ගැන දුක් වෙනවා හැබැයි අපි තීරණයක් ගන්නවා බාහිරව අපේ ලෙන්ගතුකම් රැක ගැනීමට තිබුණු ප්‍රස්තා අඩු වෙන විට අපි හදවතින් ක්‍රිස්තුස් වහන්සේගේ තෙරපීමට අහුවෙමු ලෙන්ගතු වීමට. එයා ප්‍රඥාවන්ත එඬේරෙක් නෙනේ අවුරුදු 2000ක් සබාව කරලා තිනවා. නිරෝගී කාලේ සබාව කරා. කලිගුලගේ කාලේ සබාව කරා. අහලා තිනද ඒගොල්ලන්ගෙන් නම් ඩොමිෂියන්ගේ කාලේ සබාව කරා. ඒ රෝම අධිරාජ්‍ය 10 දෙනෙක් හිටියා ක්‍රිස්තු භක්තිකයෝ මරපු. ඉතින් මේ කාලෙත් ඒ ස්වාමින් වහන්සේම සබාව කරනවා නේද ඉතින් උන්වහන්සේගේ හස්තය බාහුව මෙහෙම දෙවන් වහන්සේගේ සෙනඟ වෙන්දට වඩා ආයාසයකින් එක්කව කරනවා ඒකට අපි එකඟ වෙමු ඒකට අපි අහු වෙමු දීශාන්සේ ඔබට කුමක් පවසනවා ඇද්ද ඔබගේ වචනය නිසා දැල් හෙළමි කිව්වේ ඉතින් පේතෘස් කිව්වා ඒශාන්ස් කිව්වා දියඹට ගිහිල්ලා දැලක් හෙලන්න කියලා उत्तर देवेन स्वामिनी आपि मुलु रात्रियम वेहसवीमो एकाई यथार्थ एक नेचुरल न्यूज ये मां बाइबल स्टडी के क्यूवा स्वाभाविक दत्त ऐत्थाई ये वापि डिनाई कराने ने नमुत आपिटे स्वभावोत्तर सत्य अक्ति बेनो स्वाभाविक दत्त जालर रालवागे फेरली फेरली है नमा नमुत स्वभावोत्तर सत्य है अपे जीवित है अल्लागन दिवेना कृष्णस्वांसे निशा ස්වාමීනි අපි මුළු රාත්‍රියම වෙහෙසවීම නමුත් මුකුත් ඇල්ලුවේ නැත. ඒක තමයි ස්වභාවික දත්ත. ඒත් ඔබගේ වචනේ නිසා දැල් හැලමේ ඒක තමයි ස්වභාවෝත්තර අනුශාසනය. ආමෙන් කියමුද? එසේ කල විට මසුන් මහත් රාශියක් අසුවිය ඒක තමයි ස්වභාවෝත්තර ආශ්චර්ය. අපි ස්වාමීනි වහන්සේට අත්පොළ සන්නාදයක් දෙමු. දැන් ඔබ දත්තයක් ඇහුවාම මොකද්ද දත්තේ? මාත් එක්ක ඔෆිස් එකේ ඊළඟ ටේබල් එකේ හිටිය කෙනා කොවිඩ් පොසිටිව්. දත්තේ ඇත්තයි. නමුත් ඔබ තීරණයක් කරනවා ස්වාමින් වහන්සේගේ වචනය ලෙස උන්වහන්සේ මා ආරක්ෂා කරන සේක. මොකද ආශ්චර්ය ස්වාමින් වහන්සේ ඔබව ආරක්ෂා කර ගන්න. මේ තව දත් ඔම මේ ඇහෙන්න පුළුවන් පෙට්‍රෝලියම් අමාරු වෙනවා කෙලවරක් නැහැ නේ ඇහෙන දත්ත කෙලවරක් නැහැ. इति ये दत्त हरिवरदी हे नतीव उब स्वामीन वहांस की वाचने मगत स्वामी वहांस की दल पेतृस् दियमट गोस् मसुलांट दल हेलां संपूर्ण स्वाभाविक दत्तवलट विरुद्ध दया कि हुए स्वाभाविक दत्त ना मे उदे मालू नालू इन न उदेट एक दत्त अव पायन पटंगत गालू यानवा අල්ලන්න බැරි ගැඹුරකට ඒකයි ප්‍රශ්නේ. ඉතින් දියමට ගන්න යන්න මාළු තව තව ගැඹුරට යනවා. ඉතින් මේක හරියන්නේ නැති වැඩක් ස්වභාවික ලෙස. නමුත් පේතෘස් ඔක්කොම දන්නවනේ. පේතෘස් ගලිලි මුහුදේ මහ දීවරයනේ. එහෙත් ඔබගේ වචනය නිසා දැල් හෙළමි. ස්වභාවික දත්ත රාත්‍රියේ වෙහසුණා මුකුත් ඇල්ලුවේ නැහැ. එහෙත් ඔබගේ වචන නිසා දැල් හෙළමි. දැන් පොඩ්ඩක් පොඩක් ඔබ ප්‍රැක්ටිස් කරලා බලන්න මුකුත් ඇල්ලුවේ නැහැ. හරි අමාරුයි.
ආර්ථික තත්ත්වය හරි අමාරුයි. හරිම අමාරුයි. මේක රාත්‍රියක්. කොයි කොයි විදිහට ඉවර වෙයිද දන්නේ නැහැනේ. දැන් නොවැම්බර් 16 ඉඳලා 19 ට Bloomberg Economic Forum එකේ ඉන්නවා බිලියනර්ස්ලා 154ක්. බිලියනර්ස්ලා ලෝකේ ධනවත්ම බිලියනර් දවසකට උපයනවා ඩොලර් බිලියන් 26ක් එක දවසකට ඩොලර් බිලියන් 26ක් මේ පැන්ඩමික් එක කාලේ. ඉතින් අපිට තේරෙනවා මේ ආර්ථික ක්‍රමය කොයි විදිහටද හැරිලා තියෙන්නේ කියලා. ඒ වගේ දත්ත ගොඩක් තිබෙනවා. රාත්‍රිය කොයි වෙලාවෙ ඉවර වෙයිද ලෝකෙට මේ රාත්‍රිය ඉවර වෙන්නේ නැහැ. ඒසංශ කිව්වා වැඩ කරන්න බැරි රාත්‍රියක් එනවා. එම නිසා දහවල තියෙද්දි ආලෝකය තියෙද්දි අපි ක්‍රිස්තුස් වහන්සේගේ වැඩේ 100%ක් කරමු. අපි අත්බල සන්නාහය දෙමුද? එහෙම රාත්‍රියක් එනවා කියලා කිව්වා ඒක ඩිනයි කරලා වැඩක් නැහැ. ඒකට බය වෙන්න එපා. උන්වහන්සේ කිව්වා දහවල තියෙන තෙක් උන්වහන්සේ අපිට උදයක් දෙයි. උන්වහන්සේගේ හස්තේ මෙහෙයුම. මුකුත් ඇල්ලුවේ නැහැ. එහෙත් ඔබගේ වචනේ නිසා දැල් හෙළමි කිවේ ඔවුන් එසේ කළ විට මසුන් මහත් රාශියක් අසුවිය. ඔවුන්ගේ දැල් ඉරෙන්ට පටන් ගත්තේ. යේසුස් වහන්සේ නිතරම ප්‍රේතෘෂ්ට තම හදවතේ තබාගත් සේක. ඉතින් ඔබගේ හිස්සු දැල් දිහා බලලා හූල්ලනවද? ඒ කියන්නේ එන්න එන්න අපිට ආර්ථිකව කරන්න තියෙන මුදල් අඩු වෙගෙන එනවනේ. සේවිංස් අඩු වෙගෙන එනවා. ඔබගේ දැල් හිස් වෙනකොට මොකද කරන්නේ? දැල් දිහා බලලා සුසුම්ලනවාද? ස්වාමින් වහන්සේගේ වචනේ එක්ක අලුත් තැනකට උන්වහන්සේ පෙන්වන මඟ පෙන්වීමකට අපි යනවාද? කෙසේ හෝ මගේ ශක්තියෙන් අල්ලා ගැනීමේ වේදනාව තවත් වැඩි වෙනවා දැල් අල්ලාගෙන හිටියොත්. දැන් ස්වාමීන් වහන්සේ කිව්වා මාත් එක්ක යම් වෙන තැනකට ගිහිල්ලා බලමු. ඔබගේ වචනේ නිසා දැල් හෙළමි කීවේ. යේසුස් වහන්සේ ඔබට කියන්නේ කුමක්ද? ඈතට මාත් එක්ක යම්. මේ ගැන මම දැකපු දර්ශනය මේකයි. පොඩි එක දවසක් ගොඩක් යාඥා පස්සේ මට දැනන ස්වාමීන් වහන්සේ මාව අල්ලාගෙන මගේ බය පහ කරලා මම දැක්ක පොඩි බොට්ටුවක්. ඇබීති ඔරුවක්. ඒකේ ඉඩ නැහැ කාටවත්. ඒ වෙනුවට ඒශාංශ ඒක ඇවිල්ලා ඉඳගත්තා. ඉතින් ඒශාංශ කිව්වා දැන් ඔයා මේ ඔයාගේ කැඳවීම අලුතෙන් පටන් ගන්නයි යන්නේ. මටත් දැනෙන ඒ වගේ. ඉතින් දැන් මේ බොට්ටුවට නගින්න ඉඩක් නැහැ. නමුත් ඒශාංශ ගියෝ නිසා මාත් නැග්ගා. ඉතින් ඒශාංශ මේක ඈතට ගැඹුරට උන්වහන්සේගේ කාලේ අරගෙන ගෙන යන. දැන් මට කරන්න දෙයක් නැහැ. සේවකුත් නැහැ, රැසියුකුත් නැහැ, දේශනාවකුත් නැහැ. වැඩි හරි අමාරුයි. දැල දාන්නත් බෑ, දැල එක පොඩක් සෙල්ලම් කරන්නත් බෑ. බෝට්ටුවත් හරි පොඩි. නමුත් උන්වහන්සේ මේක ගෙනියනකොට පොඩි ළමයා වගේ මං ඉන්නකොට ඔරුව එන්න එන්න ලොකු වුණා. ඊට පස්සේ ඒක තැනකට ආවම ඔරුව සෑහෙන්න ලොකු වෙලා. උන්වහන්සේ කිව්වා දැන් දැල දාන්න. එතකොට ඒ දැල පිරෙන්න පටන් ගත්තා. මම තාම ඉන්නේ දැල ගොඩට අරගෙන නැහැ. දැල පිරෙනවා කියලා මට පේනවා. අපි පොඩ්ඩක් ආඥා කරමුද මේ ගැන. දැන් මයික් එකක් දෙනවද පොඩ්ඩක්? අපේ යොහන් අයියට. එයා පාවිච්චි කරපු මයික් එක ඇති නේද? You better come and pray again. ඉතින් කෝවිඩ් ෂට්ඩවුන් එකෙන් පස්සේ කෝවිඩ් හැදුනාට දැනෙන්නේ මැරිලා ඉපදුනා වගේ. කෝවිඩ් අතට හැදුනොත් එච්චර අමාරු වෙනවා. කෝවිඩ් ටිකක් හැදුනාටත් දැනෙනවා මෙහෙම ලෙඩක් නම් කවදාවත් තිබිලා නැහැ. ඩොක්ටර්ස්ලත් කියන්නේ ඒකයි. මං කිව්වේ ඒකේ ඒ කෝවිඩ් ස්පයික් ප්‍රෝටීන් එක නිසා ශරීරයේ පද්ධතිවල වෙනස් වීම හරි අමාරුයි ට්‍රැක් කරන්න. ගොඩාක් රිසර්ච් යනවා දවසකට. ඒ වුණාට අපේ ස්වාමීන් වහන්සේව විශ්වාස කරනවා. අලුත් මම දන්නේ ඔබට කොහොමද දැනුනේ මේ කෝවිඩ් තුලින් ගිය කාලේ.
ඔබ ඒකේ අපහසුවට කොයිතරම් මුහුණ දුන්නද දැන් මං ඔබගේ වැඩිමහල් සොහොයුරා සහ ආත්මික පියා ලෙස කියන්නේ give god a chance to begin again with us දැන් මහන්සිට ඉඩ දෙන්න ඔබත් සමග පොඩි බෝට්ටුවකින් වැඩේ පටන් ගන්න එතකොට ඒකේ ඉඩ නැහැ වගේ පෙනුනට ස්වාමින් වහන්සේ ඉඩ නැති තැන්වලට එනවා නේද කාටද මතක ලංකාවේ ඕනම පාරක ඕනම වෙලාවක suicide bomb කෙනෙක් පිපිරෙන්න පුළුවන් අගේ දසරාගම medical faculty එකේ හිටියේ එතකොට අපේ පොඩි town එකක තිබුණේ මම හිටියේ අපේ professor of genomics ගේ කාමරේ මම යනකොට එයා කියනවා god is coming උසුළු විසුළුවට මට එයා කියන්නේ god කියලා මොකද මම ඇත්තක ඉඳගත්තුත් මොනවා හරි ස්වාමීන් වහන්සේ දෙයක් කියනවා එක පාට මම නැගිටලා ස්වාමීන් වහන්සේ කියනවා if you are going go now නැත්තම් පය දෙකකටවත් යන්න එපා මොකද මම රාගමහරහා එන්න ඕන ඉපැත් මේ රාගමේ ඉඳලා මර්ධාන හරහා එන්න ඕන මම ඉතින් කෝ I have to go කියලා ඉතින් ඇහුව බය suddenly going you just came මොකද මම අපුගම යන්නේ මං කෝ නෑ මට god කියන යන්න කියලා ඉතින් ආ පොඩි සාවඥ හිනාවක් දැම්මා මාකට මම ටග් ගාලා නැගලා වාහනේ පදවගෙන රාගමින් ඇවිල්ලා මර්ධාන හන්දිය හරහා ස්ටේෂන් එක ඉස්සරහනින් ඩීන්ස් පාර දින් ඩීන්ස් පාරට දාලා තප්පර 30ක් ගියා මට දැනුණා වාහනේ පිටිපස්සේ මෙහෙම කරා ඊට පස්සේ තමයි අඬ ආවේ මොකද සවුන්ඩ් වේව්ස් පොළොව හරහා එනවනේ හයියේ අඬ ආවා මම කන්නාඩියෙන් බැලුවම මට මීටර් 30ක් 40ක් 50ක් පිටිපස්සේ ලොකු කළු දුමක් නගිනවා මොකද්ද සහෙර කොලෙජ් එක ළඟ බෝම්බෙ පිපුරුණා මෙතන ඉන්නේ පොඩි ළමයිනේ ඔව මතක තියෙනවා නේ 1987 විතර වෙන්න ඇති සහෙර කොලෙජ් එක ළඟ ඒ කියන්නේ කොහොම හරි මං එහා මෙහා වුණා නම් මම බෝම්බෙට අහුවෙනවා ඉතින් අපි දන්නවා ස්වාමීන් වහන්සේට පුළුවන් පෞද්ගලිකව කතා කරන්න මේ අඳුරු කොවිඩ් රාත්‍රිය හරහා උන්වහන්සේ උදෑසනක් හදාගෙන එනවා දැන් වහන්සේගේ දරුවන්ට පොඩි ඔරුවක් ස්වාමීන් වහන්සේ කියන විදිහටම අපි ඒක යමු උන්වහන්සේ ඒක පැදලා යලිත් සැරයක් අපේ දැල පුරවන තැනට උන්වහන්සේ අපිව ගෙනෙයි ආමෙන් කියමුද යහන් යාඥා කරා